ආයෝජකයන්ට පැහැදිලිවම බය නැතුව ආයෝජනය කරන්න කවදාත් මේක ෆේල් වෙන එකක් නෙවෙයි. හැබැයි මේ කියන හරියටම පිළිපැදිය යුතු ක්‍රමවේදයන් අනුගමනය කරොත් පැහැදිලිවම වරදින්නේ නැහැ. කෘෂිකර්මය කියන්නේ මැජික් එකක් නෙවෙයි. කෘෂිකර්මය කියන්නේ තාක්ෂණානුකූලව යන ගමන. ඒ තාක්ෂණානුකූලව යන ගමන හරි නිවැරදි ආකාරයට කරොත් ඉතාම ලංකාවේ දැනට මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක අපේ රටේ හොඳම ඉන්වෙස්ට්මන්ට් එක එහෙම නැත්නම් හොඳම ආයෝජනය තමයි කෘෂිකර්මාන්තයට ආයෝජනය කරන එක. ඒක හරහා අපි මේ රටින් විදේශවල පොලට අපේ නිෂ්පාදන අපනයනය කරලා ඩොලර් රටට ගේන එකත් ඒ වගේම අපේ රටේ ආහාර සුරක්ෂිතතාවයට ඉතාම හොඳ දායකත්වයක් දෙන එකත් නිවැරදි ක්‍රම අනුගමනය කරලා මේ විදිහට කරොත් අපිට කරගන්න පුළුවන්. අද අපි ඇවිල්ලා ඉන්නේ ලංකාවේ ප්‍රථම වතාවට ස්කොච් බොනට් නැත්නම් නයිමිරිස් කියන වගාවක් මේ හයිඩෙන්සිටි කියන මෙතඩ් එකට කරලා තින මෙතන අක්කර භාගික භූමි භාගයක් මීගලාව කියන ප්‍රදේශයේ අනුරාධපුරයේ දිස්ත්‍රික්කයට කුරුණෑගල දිස්ත්‍රික්කයට අයිති වෙන මීගලාව කියන ප්‍රදේශයේ තියෙන නයිමිරිස් වගාවක් හයිඩෙන්සිටි ලංකාවේ ෆස්ට් ටයිම් තමයි හයිඩෙන්සිටි මෙතඩ් එකට නයිමිරිස් කරලා තියෙන්නේ. අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා උපාලි උඩගම මහත්මයා. අපි කලිනුත් අපිත් එක්ක MICH21 මිරිස් වගාවකදී අපි සම්බන්ධ වුණා. මෙතන සම්පූර්ණයෙන්ම මේ සඳහා උපදේශන සේවාව මෙතුමාගේ කන්සල්ටන්සි සමග තමයි මේ වගාව සිදු කෙරෙන්නේ. එතනදී අපි මෙතුමාව සම්බන්ධ කරගත්තද මේ ගැන කතා කරන්න කොහොමද මේක උනේ මොනවද මොන විදියටද මේක කරලා තියෙන්නේ මොනවද මේකත් එක්ක යනකොට පාවිච්චි කරලා තියෙන්නේ කොහොමද මේ වගේ නයිමිරිස් වගාවකට යනවා නම් මොනවද කළ යුත්තේ කියන එක අපි මෙතුමාගෙන් අහලා දැනගමු. ඇත්තම මේ ශේෂ්ත්‍රය ගත්තන් පස්සේ හයි ඩෙන්සිටි ක්‍රමයට ලංකාවේ මං හිතන්නේ ප්‍රථම වතාවට තමයි මේ විදිහේ වගාව ආරම්භ කරලා තියෙන්නේ. මේකෙදී අපි මූලික වශයෙන් පහන්සු පරීක්ෂාවක් කරලා ඒ පහන්සු පරීක්ෂාවට අදාළ වෙරළ පෝර නිර්දේශයක් අදාළ අපේ සේවාදායකයාට ලබා දීලා ඊට පස්සේ මේකේ සම්පූර්ණ ඩ්‍රිප් ටේප් පද්ධතියක් කරහා ජල සැපයුම් සහ පෝර සැපයුම ලබා දීලා ඒ වගේම සාමාන්‍ය රසායනික පොහොර භාවිතයේ 60%කින් අපි අඩු කරලා දියර පොහොරත් එක්ක මේක කරලා තියෙන වගාවක්. ඇත්තටම දැන් තියෙන්නේ මේකේ අසුණු නෙලනාවදීදී සාමාන්‍යයෙන් අක්කර භාගයකට පළ 10000කට ආසන්න ප්‍රමාණයක් අපි මේකේ සිටවල තියෙනවා. ඒත් එක්කම මේකේ අස්වැන්න අපි බලාපොරොත්තු වෙනවා අවම වශයෙන් කිලෝ 15000ක ප්‍රමාණයක් අවම වශයෙන් ලබා ගන්න මේ හයි ඩෙන්සිටි ක්‍රමයේ හරහා මේ නයිමිරිස් වගා කරලා. දැන් මෙතනත් මේ කොච්චර මේ භූමි ප්‍රමාණයද අක්කර භාගයක්. මේක අක්කර භාගික ප්‍රමාණයක්. අක්කර භාගයක්. එතකොට මේ කොලි මල්ස් එක දාලා ඉන්සෙක්ට් ප්‍රූෆ් නෙට් එක ගහලා යටින් ඩ්‍රිප් ටේප් එක කියලා කියන්නේ මේකනේ. ඔව්. ටේප් එක ඇදලා yellow sticky traps දාලා වතේ ඉන්සෙක්ට් ප්‍රූෆ් නෙට් එක දාලා ඒ විදිහට තමයි පොහොර ඒකකයක් අපිට මේ හෙඩ් කන්ට්‍රෝල් යුනිට් එකක් තියෙනවා. ඒ හරහා වෙන්චූරියක් කරා සම්පූර්ණ පොහොර ලබා දීම සිද්ධ කරන්නේ ඒ විදිහට. ඊට අමතරව මේකට අපි අනිවාර්යෙන් දියර පොහොර උඩින් ස්ප්‍රේ කරනවා. හරි. එතකොට දැන් අපි ටෙක්නොලොජි එක කියලා මෙච්චරකල් පාවිච්චි කරන්නේ අපි ටෙක්නොලොජි එක කියලා අපේ ෆාමින් වලට අන්නෙම මේ මිසු කාලේ තාම මේ අර අපි අතින් ගහපු ස්ප්‍රේ මැෂින් එක වෙනකොට බැටරියෙන් ආපු එකයි නැත්නම් ගොයන් කපන්න අපි මැෂින් එක පාවිච්චි කරන එක විතරයි අපි තාම ටෙක්නොලොජි එක නැත්නම් තාක්ෂණය කියන එක වගාවට ගේනකොට අපි ගෙනල්ලා තියෙන්නේ එහෙම. ඔව්. අපි තාම අපේ ගොවි මහත්මයා කියන කෙනා තාම තාක්ෂණය කියන එක වගාවට ඇත්තටම ඇප්ලයි කරගන්නවද කියන ගැටලු සාගත තැනක් එනවා. ඔව්. ඉතින් අපිට මේකෙදි බලද්දි පේන්න තියෙනවා අපි කොච්චර දැන් අපි
ඇග්‍රිකල්චර් පැත්තෙන් දියුණුම රටක හා සමානව වෙන රටක් එක්ක බලනකොට අපි තාම පිටිපස්සෙන් හිටියත් යම් තාක් දුරකට හරි තාක්ෂණය භාවිතා කිරීමක් මෙතන අපිට පේන්න තියෙනවා. ඒතකොට මේකෙදි මේ තාක්ෂණය භාවිතා කිරීම නිසා දැන් අපි මූලිකව ගත්තොත් එහෙම කොස්ට් එක ගැන කතා කරොත් දැන් මෙතන මේ මෙතන මේ කොවගේ කොයි වගේ මේ 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 පාත්‍ය අතර පැල අතර පරතර දෙකින්ද උපාලි මහත්මයා මේක හිතවලා තියෙනවා. ඇත්තටම හිතවලා තියෙන්නේ මේකේ පාත්‍යක පළල අඩි දෙකයි ඒත් එක්කම මේ පැල දෙකක් පැල පේලි දෙක අතර පරතරේ සෙන්ටිමීටර 50යි ඊට අමතරව මේ පැල දෙකක් අතර පරතරේ සෙන්ටිමීටර 40යි මේ විදිහට තමයි මේක සකස් කරලා තියෙන්නේ. ඒ වගේම බලන්න පුළුවන් මේක සික්සැක් ක්‍රමයට තමයි අපි දාලා තින්නේ. එතකොට අවශ්‍ය කරන වටපිටාව මේ 9 මිලිස් ගහට ඇති හැදෙන්න ඊට අමතරව මේ ගහ උස යනකොට අපි මේවට අර පාවිච්චි කරන නූල් පාවිච්චි කරලා අපි දෙලිම මේ ගහ වැටෙන්නේ නැති වෙන්න සපෝට් එකක් දෙනවා. එතකොට අපිට අසුණු පහසුව නෙලා ගන්නත් පුළුවන්. ඒත් එක්කම මේකේ පල්ලෙහා අවසන් කොටස් ටික අවසන් මේකේ තියෙන අවසාන කොළ ටික ඉදෙන කොළ ටික අපි යටින් ඉවත් කරමු. ඔව් දැන් අපි දැකලා තියෙන මෙච්චර කල් MICHHY1 වගාව MICH එක අපි දැකලා තියෙනවා high density method එකට වගා කරනවා. දැන් කෙසල් වලට අවිල්ල තියෙනවා high density method එකට ඒකත් ඔබතුමන්ලාගේ අධික්ෂණය යටතේ සිදු වෙනවා. ඒක දැන් අපි මේ පාර තමයි අපි දකින්නේ මේ මේ 9 මිලිස් නැත්නම් ස්කොච් බොනට් එක මේ high density එකක් යටතේ මේ වගා කරනවා කියන එක දැන් අපි දකින්නේ. ඒකත් මං හිතන්නේ මේ ඔබතුමාගේ සේවාදායක මහත්මයාට ඔබතුමා රෙකමන්ඩ් කළා ඔබතුමා රෙස්පොන්සිබිලිටි එක අරගෙන මේ වැඩේට අතගහපු වැඩක් විදිහට තමයි අපි දකින්නේ. පැහැදිලිවම මේක මගේ අධීක්ෂණය යටතේ සහ මගේ වගකීම යටතේ මම කරන එක වැඩක් මේක ලංකාව ඇතුලේ. එතකොට මේක ඉතා සාර්ථකව කරගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව මේ 9 මිලිස් වගාවට අලුත් මුණුවරකින් ඕනම කෙනෙකුට පටන් අරන් ඉතා හොඳ ආදායමක් ගන්න පුළුවන් ක්‍රමවේදයක් මේක. පාලි මහත්මයා මෙතන දැන් මේක ලොකේෂන් එක මේක කොහෙද පිහිටලා තියෙන්නේ කොහොමද මෙතනට ඔබතුමාව කන්සල්ටින් කරන්න තෝරා ගැනීම කොහොමද වුනේ නැත්නම් මෙතන ඉන්වෙස්ට් කරලා තියෙන්නේ මෙතන ඔබතුමාගේ සේවාදායකය ගැන යම් කිසි සඳහනක් කරන්න පුළුවන් නේද? මොකද මේ ගැන කතා කරොත් මම රාජකාරිමේ වශයෙන් විශේෂ නමින් තේ යපුටි වැඩ කරන්නේ ඒ කිජාතන් සේවසම්පී මායත්තනේ අලිසි සම්බන්ධ කරන නිලධාරිය විදිහට ඒ නිසා මගේ නිවාඩු දවස්වල මම මගේ හොබි එකක් විදිහට මේ දේවල් කරන්න ආසයි. ඉතින් ඒකත් එක්ක අපි මේකේ මගේ YouTube channel එකේ ඒ කියන්නේ YouTube එකෙන් මාව දැකලා මේකේ ඇත්තටම අයිතිකාර මහත්මයා ඉන්නේ මෙහෙමයි පන්ති. මේ පන්තියේ ඉන්න අජිත් මහත්මයා මෙහෙට ආවේ එයා ඇත්තටම ඕගොල්ලෝ දන්නවා මේ පවතින රටේ පවතින අර්බුදයත් එක්ක අපේ ජනාධිපතිවරයා ඒ වගේම අගමැතිවරයා සහ සියලුම කණ්ඩායම් මිල්ලීම් කරා ලංකාවට ආයෝජනය කරන්න කියලා. ඒ ආයෝජනය කිරීමේ එක එයාගේ තෝරගත්ත පැත්ත තමයි කෘෂිකර්මයේ පැත්ත මේ වෙලාවේ රටට වෙන්න ඕන දේවල් විදිහට. ඉතින් ඒකත් එක්ක මම මේ අදහස එතුමත් එක්ක සාකච්ඡා කරලා ඉවරලා මේක ඇත්තටම තියෙන්නේ මේ බෝගස්සාව කියන කුමාරි දිස්ත්‍රික්කයේ අනුරාධ දිස්ත්‍රික්කයේ මායිමි. ඉතාම දුෂ්කර පළාතක් බොහොම අවුසර ඒ වගේම කටුක පරිසර තත්ත්වයක් තමයි මේ ප්‍රදේශයේ තියෙන්නේ. ඒ ප්‍රදේශයේ තමයි මේ විදිහට මේ වගාව කරලා තියෙන්නේ. ඇත්තටම මෙතන මේ හයිබ්‍රිඩ් පැල මේ පැත්තෙන් උගුරට දකින්න පුළුවන්. අහකට වෙනකොට අපි දේශීය වැරයිටිස්ත් දාලා තියෙනවා මේකේ. අපි මේකේ දැනට රසායනික ද්‍රව්‍ය භාවිත කරොත් ඇත්තටම මේකට මේ වෙනකොට එකම එක තෙල් වර්ගයක් ගහලා තිනව පළ පොඩි කාලේ පණුන්නාව නිසා ඒ ඇරෙන මේ වෙනකොට කිසිම තෙලක් මේ කුමිනාශකයක් මේකට භාවිත කරන්නේ නැහැ. හැබැයි අපි දින පහකට වතාවක් මේ net එකට කුමිනාශක දානවා. මොකද මේ සත්තු මේකට ඇතුළු වෙනක වලක්ව ගන්න. හරි දැන් ඒක ඇත්තටම ඒක ඔබතුමා විසින් හඳුන්ලා දුන්නා කියලා කියන්න පුළුවන් ඒක. මොකද අපි මේ කලින් මේ වීඩියෝ එකෙදිත් ඔය ගැන කතා කරා. නමුත් අපිට ඒක highlight කරන්න බැරි වුණා. ඒක ඇත්තටම ගොඩක් වැදගත් දෙයක්. මොකද මේ අපි ඇතුළට කොච්චර තෙල් මේ වගේ insect proof net එකක් ගහලා තියෙනවා නම් ඇතුළට මේවා කරනවට වැඩිය ඇතුළට හැම වෙලේම මේ කෘමිනාශක ස්ප්‍රේ කරනවට වැඩිය මේ net එකට time to time ස්ප්‍රේ කරන එකේ ලොකු benefit එකක් තියෙනවා. ඒක ඇත්තටම අපේ උපාලි මහත්මයා තමයි අපිටත් මේ හඳුන්ලා දුන්නේ මෙන්න මේ ක්‍රමයට යමු කියලා. එතකොට උපාලි මහත්මයා දැන් ඔබතුමාට මේ වගේ responsibility එකක් අරගන්න මේ වගේ මේකක් අරගන්න ඔබතුමා මේක වගකීමක් අරගෙන මේ පිටරටක ඉන්න කෙනෙකුට හරි බය වෙන්න එපා ඉන්වෙස්ට් කරන්න මම මේක බලන්නම් කියලා කියන්න තරම් ඔබතුමාට තියෙන qualification එක මොකද්ද කියලා. මොකද මම මේ ප්‍රශ්නේ අහන්නේ මං වෙනුවෙන්ම නෙවෙයි. මොකද මේක බලාගෙන ඉන්න කට්ටිය ගොඩක් අපි දන්නවා YouTube channel කියලා මේවා කරලා අද ගොඩක් මේ අපේ ඉන්න අසරණ නැත්තම් අපේ මොකක් හරි වෙන ජොබ් එකක් කරන ගමන් අමතර ආදායමක් බලාපොරොත්තු වෙන 9 මිලිස් පැල 10ක් 15ක් ඉඳලා
වගාවක් පටන් ගන්න නැත්තම් වෙන මොන හරි භෝගයක් පටන් ගන්න කට්ටිය YouTube එක බලලා හරි මොන හරි කායින් හරි ඉන්ස්ට්‍රක්ෂන්ස් අරගෙන කරන්න ගිහිල්ලා ගොඩාක් අමාරු වෙටිච්ච තැන් තියෙනවා. ඒකට හරි ක්වොලිෆිකේෂන් එකක් හරියට අත්දැකීමක් අඩුමතරමේ අත්දැකීමක් නැතුව කතා කරන අයගේ ඒවල් අහන්න ගිහිල්ලා අමාරු වෙටිච්ච තැන් වැඩි. දැන් අපි දන්නවා පොලිටනල් ගත්තොත් එහෙම රැල්ලට පොලිටනල් හදනවා පොලිටනල් එක හදවුව පමණින් ආදායමක් උපයන්න පුළුවන් ගහ ඔටෝමැටිකලි හැදෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ කියන තැන ඉන්න කට්ටිය ඉන්නවා. නැත්තම් එලිමහන් වගාවකට වැඩිය පොලිටනල් එක ඇතුලේ විනාශක සහ මේ රසායනික පොහොර වලට වියදම් වැඩියෙන් කරගන්න කට්ටිය ඉන්නවා. අන්තිමේට ප්‍රශ්නේ උඩුදුවලා වගාව නතර කරන්න ඕන මෙන්න තියලා තමයි අපිට කතා කරන්නේ. ඒ වෙනකොට මේ අස්ත්‍රය ගිහිල්ලා ඉවරයි. ඉතින් ඒ වගේ දෙයක් නිසා මම අහන්නේ ඔබතුමාගෙන් කොහොමද ඔබතුමාට මොකද්ද තියෙන ක්වොලිෆිකේෂන් එක අද මේ වගේ රෙස්පොන්සිබිලිටි එකක් අතට ගන්නද? ඇත්තට මම 2007 ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුසිකරුණතීතයෙන් විශේෂවේදී උපාධියක් ගන්න. ඊට පස්සේ මම ඊළඟ රටේදී මම සිස්ටම් ඩිපාර්ට්මන්ට් හා සම්බන්ධ වෙනවා. ඊට කලින් මම අවුරුදු 5ක් කුසිකරුණ අමාත්‍යාංශයේ ව්‍යාප්තික වැඩ කරනවා කුසිකර්මයට අදාළව. එතකොට මගේ සේවා කාලය ගත්තන් පස්සේ අවුරුදු 16ක් පමණ වෙනවා මේ ශේෂ්ත්‍රේ. එතකොට ඒ කාලය තුල මම සම්පූර්ණ ශ්‍රේෂ්ඨවම රාජකාරි කරේ. ඊට පස්සේ ඉතා විශාල දැනුම් සම්භාරයක් හම්බුණා මට විදේශගත ඒ කණ්ඩායමත් එක්ක වැඩ කරන හැමලේ ඒගොල්ලෝගේ අත්දැකීම් සහ ඒගොල්ලෝගේ තියෙන දැනුම් සම්භාරය ඒකත් එක්ක මේ පරිසරය හා කුසිකර්මය එකට සම්බන්ධ කරන වැඩපිළිවෙල තමයි මගේ ප්‍රධාන වශයෙන් අරමුණ වෙන්නේ. ඒ කියන්නේ අපි මේකට මුලින්ම කිමිකල් ගැහුවොත් මේකෙන් හිතකර සත්තු ඔක්කොම මැරෙනවා. ඒ නිසා මේකේ හිතකර සත්තුන්ගේ පරිසරය හදලා තමයි අත්‍යවශ්‍යම තත්ත්වයක් ආවොත් ඇරෙන්න කිමිකල් භාවිතාවක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අධික කිමිකල් භාවිතාව නිසා තමයි අද අපේ රටේ වගාවන් ගොඩාක් වෙලාවට විනාශ වෙන්නේ. හේතුව මේකේ මේ පරිසර සමතුලනය කියන එක මේ වගාව ඇතුලේ පවත්වාගෙන යන්නේ නැහැ. ඒකයි ප්‍රධානම ගැටලුව. IPM ප්‍රායෝගිකව කවුරුත් ක්‍රියාත්මක කරන්නේ IPM කියන එමෙතන ඒකබද පරිබෝධ පාලනය කියන එක ප්‍රායෝගික ක්‍රියාත්මක කරන එක පොතට වගේ විතරක් සීමා වෙලා තියෙනවා. ඒ නිසා මම මගේ ශේෂ්ත්‍ර ඇතුලේ කරන්නේ මේ IPM එහෙම නැත්නම් ඒකාබද්ධ පරිබෝධ පාලනය ශේෂ්ත්‍රය තුළ කොහොමද හරියටම ක්‍රියාත්මක කරන්න කියන ඉවරලා මම මේක අවශ්‍ය කරන උපදෙස් දෙනවා. ඊට අදාළව තමයි මේ විදිහ මේ වගාව දැනට සකස් කරලා තියෙන්නේ. එතුමට මේ ගැන කතා කරන්න තියෙන සුදුසුකම වගේම දැන් අපි ආයතනයක් විදිහට අපිට මොකද්ද මේ ගැන කතා කරන්න කියන සුදුසුකම කියන එකත් අපි මේ ගමම මතක් කරන්න ඕනේ. මොකද මේ ශේෂ්ත්‍රය තුළ අපේ ෆියුචර් ෆාමර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වෙන අපායතනයේ ගෝබ්‍රින් කියන ප්‍රොඩක්ට් එක මෙතනින් 100%ක වගේ දායකත්වයක් අපි දක්වනවා. දැන් අපේ ෆාමර්ස්ලා හරි අපිට කතා කරන හරි අය හරි අහනවා අපෙන් මේ කියන්නේ අපිට සම්පූර්ණයෙන්ම වගාවකට උණ කරන සම්පූර්ණ සොලූෂන් එක නේද මේකට අපි මේ මූල පද්ධතිය හරහා දෙන වෙන ප්‍රොඩක්ට් එකක් සාමාන්‍යයෙන් අපි ආරමිලා හරි ඇල්බර්ට් සොලූෂන් හරි නැත්නම් මොකක් හරි ස්ටෑන්ඩඩ් ලෙවල් එක තියෙන ග්‍රැනියුල එකක් කැට පොහොරක් මේ මූල පද්ධතිය සඳහා පාවිච්චි කරනවා. ඊට අමතරව යූරියා හරි MOP හරි පාවිච්චි කරනවා නම් ඒක පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම කන්සල්ටන් කෙනෙක්ගේ මේ වගේ වෘත්තීය මට්ටමේ සුසුකම් ලත් කන්සල්ටන් කෙනෙක්ගෙන් කොයි විදිහටද මේක පාවිච්චි කළ යුත්තේ කොච්චර ප්‍රමාණයක්ද යන්න ඕනේ ග්‍රිප් ලයින් එකේ දෙනවා නම් කොහොමද දෙන්න ඕනේ නැත්නම් යොදනවා නම් කොච්චර ප්‍රමාණයක්ද කියන එක හරියට බලාගෙනම කරන්න. මොකද දැන් මෙතුමා සඳහන් කරා වගේ ගොඩක් කට්ටි අමාරුවේ වැටලා තින්නේ අධික ලෙස රසායනික ද්‍රව්‍යයන් සහ රසායනික පොහොර අධිභාවිතයෙන්. එතකොට අධිභාවිතයෙන්ද කියන්නේ පොහොර භාවිතය නොකර ඉන්නකොට වෙන ඩැමේජ් එකට වැඩි අධිභාවිතයෙන්ද වෙන ඩැමේජ් එක. ඒක ගත්තොත් දැන් ඇත්තටම දැන් මේ වගාවට දැන් මාස දෙකක වගේ කාලයක් වෙන්නේ මේ වගාවට අපි තාම පාවිච්චි කරලා තියෙන්නේ යූරියා කිලෝ 25ක් MOP කිලෝ 20ක වගේ ඉතා ස්වල්ප ප්‍රමාණයක්. ඒක අපි සතියෙන් සතිය කුඩා ප්‍රමාණවලින් දීලා තමයි මේ විදිහට ඔයගොල්ලෝ දකින්න පුළුවන් කිසිම පොහොර ඌණතාවයක් දකින්න නැහැ මේකේ. මොකද අත්‍යවශ්‍යම පොහොර ප්‍රමාණය කොච්චරද කියලා වෙලා මේ සොයිල් ටෙස්ට් එකක් එහෙම නැත්නම් සොයිල් ටෙස්ට් එකක් කරලා ඒක ඇනලයිස් කරපුවාම හරියටම කියන්න පුළුවන් කොච්චරද මේ පොහොර අවශ්‍ය කියලා. ගුරුමා ඔය මතක් කරනකොට මම කියන්නම් අපි මේ pH එකක් අපි දැන් අපි යන ෆීල්ඩ් විසිට් එකට යන අපේ ඔෆිසර්ස්ලා ගිහිල්ලා අඩුම තරමේ pH එකවත් චෙක් කරලා දෙනවා. දැන් pH එක අරන් ගියාට අපේ ඇත්තටම ෆාමස්ලා ගොඩක් දෙනෙක් pH එක ගොඩක් pH අඩුයි කියන එක දන්නේ නැහැ. සමහර කට්ටිය ජීවිතේට තමන්ගේ භූමියේ pH එකක් චෙක් කරලා නැහැ. සමහර කට්ටිය සොයිල් ටෙස්ට් එකක් කරනවා කියන එක ඇත්තටම ඒ ගැන මුකුත්ම අයිඩියා එකක් නැහැ. ඒක තීරණය කරන්න මේකට නිවැරදි ඇනලයිස් කිරීම. නැත්නම් ඒක හරියටම ගණනය කරන්න ඕනේ ඇනලයිස් කරලා තමයි කියන්න පුළුවන් වෙන්නේ මේ පසට මොනවද දාන්න ඕනේ කියලා. ඒක බිම් සකස් කිරීමේ සිට
අගඩක්වාම යා යුතු ෂෙඩියුල් එකක් තියෙනවා ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමයට හරියට ක්‍රියාත්මක වුණොත් අපිට මේ ප්‍රෙසිෂන් ඇග්‍රිකල්චර් එහෙම නැත්නම් තක්කෙටම හරින කෘෂිකර්මී කරන්න පුළුවන් මේ තේසරවල එහෙම නැතුව උඩින් පල්ලෙන් බාගෙට කරොත් නෝවා විනාශ වෙලා යනවා පළයක් කොහෙන් හරි ගේනවා මූලික පොහොරක් දානවා හිටවනවා ඊට පස්සේ අර දෙන ලිස්ට් එකක් බලාගෙන තියෙන කිමිකල් ಜಾති ඔක්කොම දවසක් කර දවසක් නැත්තම් දිනපතා නැත්තම් දවස් දෙකකට සැරයක් පොහොර ওই විදිහට යන දේවල් තමයි ඇත්තටම අපිට කතා කරද්දී පාමස්ලගිනේ ගොඩක් ප්‍රොෆෙෂනල්ස්ලා මොකක් හරි වෘත්තියක ඉන්න කට්ටියනේ ඇග්‍රිකල්චර් පැත්තට ගොඩක් ඇවිල්ලා 9 මිලිස් පොඩි වගාවක් කරනවා අමතර මාසෙට මට අමතරව මෙච්චර කීයක් හරි හොයාගන්න නැත්තම් තව මේ කරනවා කියලා කරන කට්ටියගේ ගොඩක් තියෙන ප්‍රශ්නේ තමයි අර කියන මොනහරි දෙයක් කවුද කියන්නේ Facebook එකේ තමයි දාන්නේ මෙන්න මේ ඉෂුව එකක් තියෙනවා කියලා අඩුම තරමේ උපාලි මහත්මයා දාන්නේ මොකද්ද ක්‍රොප් එක කොච්චර වයසද මොනවද දැනට ඇප්ලයි කරලා තියෙන්නේ මූලික විද්‍යර පොහොර මොනවද යොදලා තියෙන්නේ අවසානට පොහොර හරි කෘමිනාශක හරි මොනවද යොදවුවේ ඒ විස්තරයක් මොකුත් දාන්නේ නැතුව අහනවා කොලකොඩ වෙලා තිනවා මොනවද ගහන්නේ ඉතින් තව කවුරු හරි කමෙන්ට් එකක් දානවා අහවල් එක ගහන්න අහවල් එක ගහන්න අහවල් එක ගහන්න කියලා ඔය කියන જાති ටිකක් ගැහුවට පස්සේ අරක ඉතින් අය කතා කරන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ ඉතින් ওই தත්ත්වය තමයි අපිට පේන්න තියෙන්නේ ඔව් ඒක ඇත්තටම දැන් මම කියන්නේ ලංකාව ඇතුලේ ගත්තන් පස්සේ මේ හරි ඇනලයිස් එකක් එහෙම නැත්නම් මේ පස සම්බන්ධයෙන් ඇනලයිස් එකක් එක එක භෝග සම්බන්ධ වෙන වෙනම ඇනලයිස් එකක් එහෙම නැහැ එයාගේ හැසිරීම රටාව කොහොමද ඒකට කොහොමද මේ පස හා සම්බන්ධ කරන එකක් කරන්නේ අපි ගහක් එතකොට ඒකට මේකෙන් අපි දැන් උදාහරණයක් ගත්තොත් මේකෙන් වතුර කොච්චරක් එළියට යනවද කියලා මේ ගහෙන් එළියට යන ප්‍රමාණය විතරයි අපි ගහට දෙන්නේ එතකොට මේක අපි හැමදාම තියාගන්නේ ශේෂ දායතාව ලෙවල් එකේ. ඒ කියන්නේ හැම වෙලේම මුල් උස්මත් ගන්නවා වතුරත් දෙනවා. ඒ වගේ තාක්ෂණික කරුණු ඉතා විශාල රාශියක් තියෙනවා. ඒක නිවැරදිම ක්‍රමයට පාවිච්චි නොකරොත් මේ විදිහවගාවක් ගන්න බෑ. ඒකයි ගොඩාක් අතේ පොලකොඩ වෙනවා සංකීර්ණ සංකීර්ණනවා. ප්‍රශ්නේ කොච්චර මිනිත්තු ඇතුලේ හදන්න බෑ. මිනිත්තු ඇතුලේ මිනිත්තු වඩා පොලකොඩින් වැඩි. ඒ බාගෙට කරපම්. හැබැයි කරනවා නම් පූර්ණ පැකේජ් එක. එහෙම නැත්නම් හරියටම කැලෙන්ඩර් වයිස් කැලෙන්ඩරේ තන දීල වල මෙන්න මේ දාට මෙන්න 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 කියන ට්‍රීට්මන්ට් එක හරියට කරොත් කිසි දවසක මේ වගාවෙන් පාඩුවක් වෙන්නේ නැහැ. ඉතාලම හොඳ අසන්නකට යන්න පුළුවන්. ඒ වගේ හොඳ ලාභයක් හොඳ ආදායමක් ගන්න පුළුවන්. එතකොට මේ මේ වෙනකොට උපාලි මහත්මයා මේකට ඇප්ලයි වෙලා තියෙන උපතමාර සඳහන් කරපු යූරියා සහ MOP ප්‍රමාණයත් එක්ක අපේ ග්‍රෝ ග්‍රීන් කට්ටය. ඔව් ඒ ඒ පැකේජ් එක පාවිච්චි කරලා තියෙනවා. පැකේජ් එක යනවා මේකට දැකට. ඒක අපි දෙන අපි අපේ ෆියුචර් ෆාමර්ස් ආයතනය මගින් දීලා තියෙන ටයිම් ටේබල් එකට අනුව අපේ ප්‍රොඩක්ට් රේන්ජ් එක ග්‍රෝ ග්‍රීන් කියන ප්‍රොඩක්ට් රේන්ජ් එකේ ටයිම් ටු ටයිම් මේකට ගන්නට ඇප්ලයි වෙලා තියෙනවා මේ වෙනකොට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සම්පූර්ණ පොස්ට් එක ගත්තොත් නෝමලි විමහනේ නිකන් අපි අර සාම්ප්‍රදායික ප්‍රරණ ක්‍රමයට වඩා බලනකොට 70%කින් විතර වියදම අවම කර ගැනීමක් වෙලා තියෙනවා. පැහැදිලිද? මේ නැත්තම් ගොවි මහත්තුරු මේ වෙනකොට මං හිතන්නේ සාමාන්‍ය විදිහට ගොවි මහත්තුරු මේක කරා නම් මේ වෙනකොට කෙමිකල් විතරක්ම ලක්ෂ 2 3ක වෙනකොට පාවිච්චි කරලා තියෙන්න පුළුවන්. මොකද මේ මේ ගොවි මහත්තුරු ඉතින් ඉන්නේ ගොඩක් ගොවි මහත්තුරුගේ ප්‍රධානම දේ තමයි කෙමිකල් වලින් තමයි මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා. ඇත්තටම කෙමිකල් වලින් බෑ. කෙමිකල් වලින් මේක net එකක් ඇතුලේ විශේෂයෙන් කෙමිකල් වලින් බෑ කරන්න. කෙමිකල් අවම භාවිතයකින් තමයි මේක උඩට දාන්න පුළුවන්. නැත්නම් මේක හරියටම වගාව දිගට පවත්වාගෙන යන්න පුළුවන්. අපි ෆියුචර් ෆාමර්ස් විදිහට අපි කතා කරන්නේ ඇත්තටම අනාගත අපි අනාගතයේ කොහොමද මේ එන්ඩෙන්ඩෙන්ඩෙන්ඩ අපේ වගාවට තියෙන භූමි භාගයේ අඩු වෙන එක වෙන්නේ මේ සුගාලු. එතකොට ඒ වගේම අපි කරන්න ඕනේ අපිට වගා බිමෙන් වැඩි ප්‍රමාණයක් වගා කිරීම මගින් සහ අස්වැන්න වැඩි කරගන්න ඌ ක්‍රමවේදයන් වලට යන එක තමයි අපි කළ යුත්තේ. දැන් ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ එහෙම දෙයක්. වෙනදට අපි මං හිතන්නේ අක්කර එකවත් කරන්න ඇති ප්‍රමාණයක් තමයි මේ අක්කර භාගයත් තුළ පැල 10000ක් විතර මෙතන තියෙන්නේ. දැන් අපි මෙතන අපේක්ෂිත අස්වැන්න කොයි වගේද ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ? ඇත්තම ගත්තොත් සාමාන්‍ය හයිබ්‍රිඩ් එක නම් කිලෝ 3ක් දක්වා වගේ ගහකින් යන්න පුළුවන් මේ ක්‍රමයට. නමුත් මම මෙතන බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම කිලෝ 1මාරයි ගහකින්. හරි. අපි කිලෝ 1මාරක් තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් අපි උපාලි මහත්මයා හිතමු කිලෝ 1ක් කියලා. කිලෝ 1ක් වුණත් මෙතන ගස් 10000ක් තියෙනවා. ඔව්. එතකොට කිලෝ 10000. ඔව්. කිලෝ 10000ක් කියන්නේ සාමාන්‍ය වෙළඳ පළමිල ඊයේ අපි බලනකොට තිබ්බේ 9 මිලිස් කිලෝ එකක් රුපියල් 900ක් විතර. ඔව්. පුර 900 වැඩි කිරීම 10000. ඔව්. ඒ වගේ අස්වැන්නකට මෙතන යන්න පුළුවන්. මේ වගේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරාට පාඩුවක් වෙන්නේ මේ ඉන්වෙස්ට්මන්ට් එක වගේ 3-4 ගුණයක් හොයන්න පුළුවන් මේ එක මොරේ එක ක්‍රොප් එකේ. ඔව්. ඒ නිසා මේ දැන් අපේ අපි දැකලා තියෙනවා අපිට කතා කරන ගොඩක් ෆාමර්ස් ලගේ මේ අපි දකින දේ තමයි අර රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතයම තමයි එකට හේතුව. මුර 4යි නැත්තම් 5යි උපාලි මහත්මයා එයා අස්වැන්නු නෙලලා තියෙනවා. يعني
එක කෝටු මිරිස්සයක් නැත්නම් MICH හයිබ්‍රිඩ් එකක් ගත්තත් නෝමල් K2 හරි MI2 වගේ වැරයිටි එකක් ගත්තා විශේෂයෙන්ම ඔය මේ මුරියා වගේ මාළු මිරිස් වගාවක් ගත්තත් මුර 4න් 5න් එයාගේ ක්‍රොප් එක ඉවරයි මොකක් හරි ලිඩක් ඇවිල්ලා අර පිටිපුස් කියනවා මේවා කියනවා දියමලංකෑමක් කියනවා නැත්නම් මුලදිම හිටිමැරීමක් කියනවා මොන හරි ප්‍රශ්න ගොඩක් ඇවිල්ලාම තියෙන අර හරිම මෙතඩ් එකට හරි මෙතඩ් එක හරි කෙනෙක්ගෙන් අහගෙන නැත්නම් හරි ක්‍රමයේ හොයලා බලන්න නැතුව ඒගොල්ලන් දැනගෙන හරි මෙතඩ් එක ෆලෝ අප් කරපු නැති ඒ ඔව් අදුමතරමේ අපි වගේවත් ආයතනයකට කතා නොකරපු ඉතින් අපි කියන්නේ අපිට කතා කරන්න මෙතුමන්ලා වගේ සුදුසුකම් ලත් වෘත්තීය මට්ටමේ අවුරුදු 15ක 20ක එක්ස්පීරියන්ස් එකක් තියෙන නිලධර්ම මහත්තුරු අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා එතුමන්ලා අපිව රෙකමන්ඩ් කරනවා අපිව පාවිච්චි කරලා මේ වගේ සාර්ථක වගාවන් කරගෙන තිනවා ඉතින් කරංගාටුවට කරුණ තියෙන උපාලි මහත්මයා මෙච්චර දේවල් අපි දැන් මේ පෙන්වන පළවෙනි වගාවත් නෙවෙයි ඔබතුමත් එක්ක කරන පළවෙනි වීඩියෝ එකක් නෙවෙයි අපි සෑහෙන කලින් මං හිතන්නේ දැන් මාස 8කට අවුරුද්දකට කලින් විතර තමයි අර වීඩියෝ එක අපි කරේ ඒ කාලේ ඉඳලත් අපි මේ රටට මේ මොකද අපේ ප්‍රධාන අරමුණක් නේ දැන් අපි ඩොලර් රුපියනේක අපිට විදේශ මුදල් තමයි අවශ්‍ය දැන් ඔබතුමා ඉන්න ප්‍රොජෙක්ට් වලත් ඔබතුමන්ලා කරන්නේ දේශීය වශයෙන් තිබ්බ පළතුරු සහ මේ එළවලු ಜಾති වගා කරලා එක්ස්පෝර්ට් මාකට් එකට කොහොමද ෆේස් කරන්නේ කොහොමද අපි විදේශ විනිමය උපයන්නේ කියන එකට යම්කිසි ප්‍රවේශයක් අරන් තිනවා දැනට ඒ වැඩේ යනවා අති සාර්ථක විදිහට යනවා දැන් තමයි අපේ ගොවි මහත්තුරුන්ට මේවට වරිණාකමක් තියෙනවා කියන එක තේරිලා තියෙනවා දැන් මේ වගේ දේවල් උනත් මේ ස්කොච් බොනට් එක ගොඩක් වැඩගත් එක්ස්පෝර්ට් කරලා අපිට ඉන්කම් එකක් හොයන්න ඉතින් මේ වගේ දේවල් හරියාකාරව කරනවා නම් මේවා තමයි ඉන්වෙස්ට් කරන්න තියෙන තැන් ඉතින් අපි දැන් මේ අජිත් මහත්මයා ෆ්‍රාන්ස් වල ඉඳලා මෙතන ඇවිල්ලා ඉන්වෙස්ට් කරා වගේම අපි කියනවා අපේ තව දේශීය ඉන්න කට්ටිය සහ පිටරටවල් වල ඉන්න අපේ කොල්ලෝ ඇත්තටම ගිහිල්ලා වැඩ කරනවා එහෙ මුදලක් උපයනවා නමුත් කොහෙද ඉන්වෙස්ට් කරන්නේ මොනවද මං ඇවිල්ලා කරන්නේ නැත්නම් එහෙ ඉන්න ගමන් මෙහෙ මොනවද කරන්නේ මේක මට කරන්න පුළුවන් ඉදද කියලා ලොකු ප්‍රශ්න තියෙනවා ඒකට මෙතන හොඳම නිදර්ශනයක් හොඳම උදාහරණයක් ඔබතුමන්ලා වගේ මම හිතන්නේ ඔබතුමා ඇතුළු තවත් ලොකු පිරිසක් ලංකාවේ ඉන්නවා මේ වගේ ක්වොලිෆයිඩ් යම් කිසි දෙයක් කරලා පෙන්නන. ඒකට ඔබතුමා හොඳ උදාහරණයක් යම් කිසි දෙයක් කරලා පෙන්නලා තමයි ඔබතුමා කතා කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ කට්ටියට අපි කතා කරනවා ඉන්වෙස්ට් කරන්න බය වෙන්න දෙයක් නැහැ. මෙන්න තියෙනවා ඉන්වෙස්ට් කරන්න සුදුසු මේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන්ස් මේ තියෙන්නේ. එතකොට ෆර්ටිලයිසර් තියෙනවා අපි වගේ ෆියුචර් ෆාමර්ස්ලා වගේ අපි ෆියුචර් ෆාමින් ප්‍රයිවට් ලිමිටඩ් වගේ අපි වගේ ආයතන තියෙනවා. ප්‍රොඩක්ට් රේන්ජ් එකක් ලංකාවේ මැනිෆැක්චර් කරන ගහක් නිරෝගීව ඒ කියන්නේ ලෙඩ නැතුව කොහොමද අපි වගාවක් කරගන්න ඕනේ කියන එක සඳහා ඒකට අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් අපි ළඟ තියෙනවා ඒ වගේ ආයතන සමග ඔබතුමන්ලා වගේ ප්‍රවීණව එකතු වුණාම කොච්චර කම්බිනේෂන් එකක් කරන්න පුළුවන්ද කොච්චර වැඩක් කරන්න පුළුවන්ද මොන වගේ දෙයක් එළියට යවන්න පුළුවන්ද කොහොම ඉන්කම් එකක් උපයන්න පුළුවන්ද කියන එක අපි මෙතන පෙන්නලා දීලා තියෙනවා ඉතින් මේක තවමත් නොතේරෙන පාර්ශ්වය තවමත් නොතේරුම් නොගන්න තවමත් මේව අවබෝධ කරගන්න බැරි පිරිසක් ඉන්න එක ගැන අපි කනගාටු වෙනවා මෙතනින් එහාටත් අපිට අවබෝධ කරලා දෙන්න අමාරුයි මෙතුමන්ලව සම්බන්ධ කරගන්න ගොඩක් වෙලාවට සම්බන්ධ කරගන්න අපි ඉස්සරහට අපේ ආයතනය හරහාම අපි මෙතුමන්ලව සම්බන්ධ කරගන්න ඕන කරන පාත් එක හදලා දෙන්න අපිට කතා කරන්න අපි මේ ලින්ක් කරලා දෙන්න මෙතුමන්ලව මෙතුමන්ලගේ රාජකාරී කටයුතුත් එක්ක බහුල රාජකාරී කටයුතුත් එක්ක පුළුවන් විදිහට ඔබතුමා ඒකට ටයිම් ෂෙඩියුල් එකක් අපිට දෙන්න අපි ඒක ඒගොල්ලන්ට සබ්මිට් කරන්න මෙන්න මේ වෙලාවන්වල ඔබතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකකට යනවා නම් කන්සල්ටන්සි පූර්ණ වශයෙන් ඔබතුමාගේ අධීක්ෂණය යටතේ කරගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ඒකට කොහොමද ඔබතුමා සම්බන්ධ වෙන්නේ කියන එක පිළිබඳ අපිව දැනුවත් කරන්න අපි මේ අවශ්‍යතාවයේ තියෙන කට්ටිය දැනුවත් කරන්න. මොකද ඉන්වෙස්ට් කරලා අන්තිම මොහොතේ ඉන්වෙස්ට්මන්ට් එකක් නැතුව විනාශ වෙනවට වැඩිය මුලින් ඉඳලා හරියාකාරව කොහොමද කරන්න කියන එක හරි ප්ලෑන් එකකට අනුව යන එක තමයි වැදගත්. හරි. පාලි මහත්මයා අපි මෙතනට පාවිච්චි කරලා තිනවා අපේ ග්‍රෝ ග්‍රේන් ප්‍රොඩක්ට් හතක් මේකට යනවා. මෙගා ප්ලස් 1 CO2 GH සහ GM කියන ප්‍රොඩක්ට් රේන්ජ් එක තමයි මෙතනට මේ අපි ඇප්ලයි කරලා තියෙන්නේ අපේ ටයිම් ටේබල් එකට අනුව. එතකොට අපි දන්නවා දකින්නවා මේ තරම් අපි ඇඩ්වාන්ස් ඒ කියන්නේ කෘෂිකර්මාන්තයේ පැත්තෙන් දියුණු රටවල පාවිච්චි කරන ඇඩ්වාන්ස් ඕගනික් ෆර්ටිලයිසර් කියන කැටගරි. කියන්නේ දියුණු තාක්ෂණික ක්‍රම යටතේ අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන්කම තියෙන මේ වගේ දේවල් අපි පාවිච්චි කළා මේ ඇචීව්මන්ට් එකක් පෙන්නලා තියෙන්නේ. මෙතන තියෙන achievement එක මේක අපි පෙන්ලා තිනවා අනිත් මේ අපේ YouTube channel එකට ගියා නම් බලා ගන්න පුළුවන් මුල සිට අග දක්වා කියන්නේ අස්සනු නෙලන්නේ කොහමද කොච්චර harvest එකක් ආවද ඒ කියන detail wise අපි ළඟ තියෙනවා ඒක අපිට ඕන වෙලාවක proof කරන්න පුළුවන් පෙන්වන්න පුළුවන් විදිය දේවල් අපි කරලා තියෙනවා එතකොට මේ තරම් දේවල් කරනත් අපේ රටේ තාම අපි සමහරව අපි දකිනවනේ සුදු ලුණු පොත්තෙන් හරි ලුණු පොත්තෙන් හරි නැත්තම් කිරි ඉහලා හරි මොන හරි කරලා කරන්න පුළුවන් කියන තැන්වල තාම
අපේ රටේ තැන්වල ඉන්න කට්ටිය ඉන්නවා එතුමන්ලා ඔබතුමාට මොන හරි ඇඩ්වයිස් එකක් දෙන්න තියෙනවද මේ තාමත් අපි මේ රැලි වලට අහු වෙලා ගිහිල්ලා ඉර වෙනවද නැත්තම් මේ මේ මොකද්ද මේ අධ්‍යාපනයක් ලබනවා නම් මොනවද තියෙන තැන් ඔබතුමන්ලාට මොන හරි උදව්වක් කරන්න පුළුවන්ද මේ අසරණ අපේ මේ ඉන්වෙස්ටර්ස් නෑ ඇත්තටම මේ ලංකාවේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේ සාම්ප්‍රදායෙන් ඔබට යන්නේ නැති එක. ඒ කියන්නේ සාම්ප්‍රදායත් එක්ක හැමදාම සාම්ප්‍රදායික වගාව ගැන කතා කර කර ඉන්න එක තමයි අපේ කුෂිකර්මන්තේ මම දැක්කේ විශේෂයෙන් තියෙන්නේ. අපි ඒකට අලුත් මූණුවරක් දෙන්න ඕනේ. ඒකෙදි ඒකාබද්ධ ක්‍රම පාවිච්චි කරලා බොහොම නිවැරදි තාක්ෂණය හරියටම පාවිච්චි කරලා ඒත් එක්කම නිවැරදි රසායනික ද්‍රව්‍ය ඊට පස්සේ ඕගනික් ෆර්ටිලයිසර්ස් ඒ හැම එකක් මේක ඒකාබද්ධව යන්න ඕනේ ගමනක් ඒකෙදි ඉන්වෙස්ටර්ස්ලාට මම කියන්න තියෙන්නේ ආයෝජකයන්ට පැහැදිලිවම බය නැතුව ආයෝජනය කරන්න කවදාවත් මේක ෆේල් වෙන එකක් නෙවෙයි හැබැයි මේ කියන හරියටම පිළිපැදිය යුතු ක්‍රමවේදයන් අනුගමනය කරොත් පැහැදිලිවම වරදින්නේ නැහැ කෘෂිකර්මය කියන්නේ මැජික් එකක් නෙවෙයි කෘෂිකර්මය කියන්නේ තාක්ෂණානුකූලව යන ගමන ඒ තාක්ෂණානුකූලව යන ගමන හරි නිවැරදි ආකාරයට කරොත් ඊටාම ලංකාවේ දැනට මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක අපේ රටේ හොඳම ඉන්වෙස්ට්මන්ට් එක එහෙම නැත්නම් හොඳම ආයෝජනය තමයි කුෂිකර්මාන්තයට ආයෝජනය කරන එක ඒක හරහා අපි මේ රටින් විදේශවල පොලට අපේ නිෂ්පාදන අපනයනය කරලා ඩොලර් රටට ගේන එකත් ඒ වගේම අපේ රටේ ආහාර සුරක්ෂිතතාවයට ඊටාම හොඳ දායකත්වයක් දෙන එකත් නිවැරදි ක්‍රම අනුගමනය කරලා මේ විදිහට කරොත් අපිට කරගන්න පුළුවන් කියන පණිවිඩයක් මට දෙන්න තියෙනවා. ඒක රූපාලි මහත්තයා අපේ 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 ගොඩක් දෙනෙක්ගේ. ඇත්තටම මේ කෘෂිකාර්මාන්තයට සම්බන්ධ හෝ සම්බන්ධ නැති ගොඩක් දෙනෙක්ගේ වැරදි ආකල්පයක් තියෙනවානේ අර ඕගනික් කියපු ගමන් ඒගොල්ලන් දකින්නේ මේ කාබනික කියන වචනේ. ඒගොල්ලන් දකින්නම මේ දිරාපත් වන ශාකහා සත්ව කොටස් නැත්තම් අර මාළු පොහොර එකක් දඳ ගහන මාළු පොහොර එකක් කියන එකක් තමයි අපේ ගොවි මහත්තුරු සහ මේ තේස්ත්‍රේට අලුතෙන් එන කට්ටිය ඔක්කොම දකින්නේ. අපිටත් කතා කරපු ගමන් අහන්නේ මේක මේ කෙමිකල්ද ඕගනික්ද කියලා. එතකොට ඕගනික් කියන්නේ මොකද්ද කියන එක ඇත්තටම අවබෝධයේ අඩුකමක් කියන්නේ රසායනික ද්‍රව්‍යයන් බයෝකෙමිකල්ස් කියන එක يعني වස විසෙන් තොර කියන එක තමයි මේ ඕගනික් කියන එක අපි කියලා දෙන්න ගොඩාක් උත්සාහ කරනවා දැන් අපි කාබනිකද කියලා අහපු ගමන් අපිට දෙන්න උත්තරයක් නැහැ ඇත්තටම ඕවුද නැද්ද කියලා කියන්නේ දැන් එයාගේ දැනුම මට්ටම අනුව තමයි අපිට මේක තේරුම් කරන්න වෙන්නේ මොකද ඇත්තටම එයා කාබනික වගාවක්කුත් නෙවෙයි කරන්නේ 100% ඕගනික් මේ ප්‍රොඩක්ෂන් එකකුත් නෙවෙයි කරන්නේ එතකොට ඒකාබද්ධ පලිබෝධ පාලනය කොහොමද මේ ඔක්කොම එකලාසයක් කරගෙන මේ වගාවට ඕන කරන විදිහට මේ arrange කරගන්නේ කියන නොදැනුවත් භාවය ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට තියෙනවා මේ වසවිස නැහැ කියන එක වසවිසෙන් තොර දේවල් තියෙනවා මේ මේ ඇඩ්වාන්ස් ඕගනික් කියන එක පිළිබඳ අවබෝධයක් නැහැ ඒ ප්‍රශ්නේ ගොඩක් තියෙනවා අපෙන් අහනකොට ප්‍රශ්න අහනකොට අපිට තේරෙනවා මේ මේගොල්ලන් අවබෝධයකින් තොරව අහන්නේ කියලා අපි ඉතින් පුළුවන් තරම් ගොඩාක් දෙනකොට අපි කියලා දෙන්න උත්සාහ කරනවා ඒ ඔබතුමන්ලා වගේ කෙනෙක්ව සම්බන්ධ කරනගෙන වගාවක් කරන පිරිස හරි අඩුයි ගොඩක් කට්ටිය Facebook එකේ බලලා YouTube එකේ බලලා අර කෑමක් හදන්න පුළුවන් කේක් එකක් හදන්න පුළුවන් වගේ තමයි හිතාගෙන ඉන්නේ මේ ඇග්‍රිකල්චර් එක. ඉතින් ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා නම් තමන් පැල 10කින් හරි වගාවක්, මිරිස් පැලයක් හරි, බටු පැලයක් හරි මොන හරි වගාවක් කරනවා නම් යම්කිසි දෙයක් හරියට හොයලා බලන්න. හරියට හොයලා බලන තැනක් නැත්තම් අපිට කතා කරන්න, මෙතුමන්ලට කතා කරන්න, අපි උදව් කරන්නම්, අපිට උදව් කරන්න සෝසස් තියෙනවා. මේ වගේ ප්‍රවීණයෝ ඉන්නවා. අපිට ඒගොල්ලන් එක්ක කතා කරලා ඔයගලන්ට උදව් කරන්න පුළුවන් කැපැසිටි එකක් තියෙනවා. ඉතින් මං හිතන්නේ අපිට කරන්න පුළුවන් දේ එච්චරයි. අපි ළඟ ෆර්ටිලයිසර් රේන්ජ් එකක් තියෙනවා. කොහොමද ඒක යන්න ඕනේ කියලා ටයිම් ටේබල් එකක් දෙනවා. ෆලෝ අප් කරලා දෙන්න පුළුවන්. ටයිම් ටු ටයිම් අපිට WhatsApp එකේ හැරි ෆොටෝ එකක් දැම්මුත් මේකේ බලලා අඩුපාඩුවක් තියෙනවද කියලා බලලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මං හිතනවා ෆියුචර් ෆාමර්ස් අපි කියන්නේ අපි අනාගතය ගැන අනාගතයේ ෆාමින් කියන එක ගැන හිතලා බලලා වැඩ කරනකොට අපි හිතනවා මේක අපිට කරන්න පුළුවන් වෙයි කියලා මේ මේ අපි හා සම්බන්ධ වෙලා අනාගතයේ කෘෂිකර්මාන්තයට ගමනක් යන්න බලාපොරොත්තු වෙන කට්ටිය ගමනක් යයි කියන විශ්වාසයත් අපේ තියෙනවා. එහෙනම් බොහොම ස්තුතියි අද ඔබතුමා මේ හම්බෙන එකම නිවාඩු දවසේ අද අපි මෙතනට සම්බන්ධ කරගත්තේ මෙතුමාව මේ නිවාඩුවක් නැතුව අපිත් සති ගාණක් නිවා කරා ඊට අමතරව මේ එහා පැත්තේ තියෙනවා මේ MICH එක. ඔව් ඔතන ඇත්තටම බොහොම ස්තුතියි අද දවසේ මේ වැඩසටහන අපි මේ අද දවසේ මේක අපි කරගෙන ගියා මට වෙලාවක් ආවා ඔයාලත් මගේ ටයිම් එක ගැලපිච් එක. අනිත් එක තමයි මෙතනින් එහා පැත්තේ තියෙනෙත් MICH hybrid 1 එකක් මේකට මල්ලලා ඒකෙත් මේ වෙනකොට කිමිකල් 0 කිමිකල් ගහලා නැහැ අපි. ඒ කියන්නේ මේ වෙනකොට මාස දැන් ඒකෙත් මාස දෙකක විතර වගේ. දෙකකට ආසන්න වගාවක් මාස එකමාරක තුට්ටක් වැඩි. එතකොට ඒකෙත් ඔයගොල්ලෝ පොඩ්ඩක් ඕනම් බලන්න පුළුවන් කොහොමද වගාව කියලා. තාම සාර්ථකව මේ වෙනකොට තියාගෙන යනවා.
අපි ඔස්සල අර අහුව ප්‍රශ්නත් එක්කම දෙන්න කාබනික සහ අකාබනික මේ දෙකේ සමමිශ්‍රණයක් විනා අයි මේ දෙකේ සමමිශ්‍රණයක් විනා තනිකරම කාබනික වගාව කියන්නේ වෙනස් එකක් එහෙම නැතුව අපේ වැඩි හරියක් තියෙන්නේ අකාබනික ද්‍රව්‍ය මත විශ්වාස කරලා තමයි වැඩි හරිය මේක දිය වෙන්නේ ඒ නිසා කාබනික සහ අකාබනික වගාව ඒ ද්‍රව්‍ය වල සමමිශ්‍රණයක ප්‍රතිඵලයක් තමයි මේක තියෙන්නේ මේක තමයි මට කියන්න අවසන් මේ මට කියන්න තියෙන්නේ හරි